ත්‍රිවරුද පාර්ශවයෙන් මේ පරිදි ඇතිවතු කනගාටුදායක කඩාවැටීම ආරක්ෂක තත්ත්වයේ සඳහන් කළ යුතුයි. ඉතින් එවන් තත්ත්වයකට ඇයි අපි ගමන් කරේ? අපි හදිසියෙම මේව තත්ත්වයක් උනේ නැහැ. පසුගිය කාලයේ ඇතිවුණු තත්ත්වයන් විශේෂයෙන් ගෑස් පිළිබඳ අරමුදය මා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කය තුළ හැම ගයක් දොරක්ම මේ බටස්නාහිර පළාතේ ගෑස් වලින් එදිනදා ජීවිතය පවත්වාගෙන යන ගෙවල් දරවල් දෙමව්පියෝ වැඩිහිටියන් තරුණයන් බාලයන් සමහර දවසට මේක නිසා එළියට බැහැලා රාත්‍රිය ගත කරා. සමා අපි මේ කාරණාවල් කිව්වා රජය ඇතුලේ. එළියට බැහැලා කාලය ගත කරන්න උනේ ඇයි? විදුලි බලය කපලා හැරෙන නිසා. ඔබටයි අපිටයි කල්පනා කරන්න පුළුවන්, අපි දන්නවා ම කාල වේලාව ගන්නෙ නෑ. එවන් තත්ත්වයකදී ඇතිවෙන වේදනාවේ අවසානයේදී කොයිතරම් දුරට එය වර්ධනය වෙනවද කියලා දවස් දෙකක් නෙවෙයි සති ගණනාවන් මේ තත්ත්වය වර්ධනය වෙමින් ගියා. ඒ සමගම භූමිතෙල්, පෙට්‍රෝල්, භූමිතෙල්, ඩීසල් ප්‍රශ්නය හරියාකාර විසඳා ගැනීමට බැරි අරමුදයකට ආවා. ඒට ප්‍රධානතම හේතු බව අපට විදේශ විනිමය අරමුදයක් තිබුණා. ඒ විදේශ විනිමය අරමුදයට මැදිහත් වෙන්නට ගත යුතුව තිබුණු ක්‍රියාමාර්ග සැලකිල්ලට ගත්තාද කියන දේ අදත් වාද විවාද සාකච්ඡා වෙන කාරණාවක්. මේ අරමුදේ අන්තිම කාලේ අමාත්‍ය මණ්ඩල වෙනස්කම් රාශියක් වුණා. අමාත්‍යවරු වෙනස් කරාට ප්‍රශ්නේ ඉවර නැත්තම් අපි බුදුන් වහන්සේගේ ධර්මයෙන් ඉගෙනගෙන තියෙන වසර 2500ක් තිස්සේ මේ මහා භූමිය හේතුව හොයා බලන්න හේතුවට විසඳුම් දෙන්න නැතුව අපි දකින දෙයට විසඳුම් දුන්නට වැඩක් වෙන්නේ නැහැ. මේක තමයි අවසානයේදී 9 වෙනිදා දක්වාපු මහා අරමුදේ ප්‍රතිඵල බවට පත්ුනේ. මාත් එකතු වෙනවා හිටපු අධ්‍යාපන අමාත්‍යතුමලා දෙදෙනා සමග සඳුදා පැවැත්වෙන අපොස සාමාන්‍ය විභාගයේ බොහොම අමාරුවෙන් මේ අවුරුද්දේ කාලසටහන ඉවර කරන්න සංවිධානය කරන අවස්ථාවේ මම අමාත්‍ය වෙලා කොමසාරිස්තුමාලා ඒකට සහයෝගය දැක්වීමට හැම දේශපාලන පක්ෂයක් හැම දෙමෝපියෙක් මොන අමාරුකම් තිබුණද ඒ විභාගයේ පැවැත්වීම තම දරුවන්ගේ අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ අනාගතය බව මේ අවස්ථාවේ සඳහන් කරන්නේ. එය සාර්ථක වී ඒ දරුවන්ගේ අනාගතයට අපේ රටේ අනාගතය ගරු කථානායකතුමනි අපි ඉන්න අර්බුදයත් ඒකයි. 100%ට 30% කිට්ටු වෙන්න පමණ ලංකාවේ තරුණ පරම්පරාව තරුණයන් තරුණියන් තරුණ පරම්පරාව සමාජයට බලපෑමක් කරනවා. අපි ඉහලින් ඉඳගෙන එක දකින්නේ නැහැ. තරුණ පරම්පරාව බලපෑමක් කරනවා අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න කියලා. එවැනි තත්ත්වයන් වර්ධනය වෙනකොට අනිවාර්යෙන්ම සමාජ ප්‍රශ්න ඇති වෙනවා. සමාජයේ සංසුන්ව තිබෙන්නේ නැහැ. දේශපාලන ශ්‍රේෂ්ත්‍රය අපි පසුගිය දවස්වල දැක්කා. නොසන්සුන් වුණා. ආණ්ඩු අකාර්යක්ෂමතාවයට පරිවර්තනය කිරීමේ තත්ත්වයට උදා වුණා. එකට වැඩ කරපු අය වෙන්ව ගියා. වෙන්ව ගිහිල්ලා මේ තත්ත්වයන් තවත් වර්ධනය බවට ආර්ථික තත්ත්වය දුර්වල වීමට හා දේශපාලන අර්බුදය තවත් උත්සන්න වෙන්න පටන් ගත්තා. මම මේ කාරණාවල් එකක් දෙකක් සඳහන් කරේ. මම නම් අවුරුදු 50ක් වෙනවා දේශපාලන භූමියේ වැඩ කටයුතු කරන්න පටන් ගෙන. ඔබතුමයි මමයි එක දවසේ පාර්ලිමේන්තුව ආවේ පෙරේදා. මට ඒකත් මතක් වුණාද උදේ 83 මැයි මාසේ 18 වෙනිදා අපි අතුරු ඡන්දකින් දිනලා ආවේ. 19 වෙනිදා ඊයේ තමයි ඡන්ද ප්‍රතිඵලය ආවේ. ඒ නිසා අද 20 වෙනිදා මේ කතා කරන්න ලැබීම අප නියෝජනය කරපු ජනතාව වෙනුවෙන් අපි යබමල් රේණුක හානියක් කාටවත් කළා නැහැ. අපේ පාක්ෂිකයන් වෙනුවෙන් පමණක් නොව අපේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයන් වෙනුවෙනුත් අපි මහජන මන්ත්‍රීවරු හැටියට අපේ යුතුකම් කොටස ඉෂ්ට කළා තිබෙනවා. රාජකාරී එකක් යුතුකම තවත් එකක්.
යුතුකම් දන්නේ නැති මිනිස් සමාජයක් අපි මේ ගමන් කරන්න. මනුෂ්‍යකම පිළිබඳ හැඟීමක් නැති සමාජයකට අපි මේ ගමන් කරන්නේ. උද්ඝෝෂණයන් අපේ කාලය තුල ඔබතුමා දන්න උද්ඝෝෂණ කොපමණ තිබුණද? ඇඳිරි නීති යටතේ අපිට ජීවත් වෙන්න සිද්ධ වුණා. අපේ රාජකාරී කරන්න යන්න සිද්ධ වුණා. නමුත් මෙවන් ආකාරයකට හැසිරුණු කාල පරිච්ඡේදයක් මෑත කාලයකදී අපිට සිතන්න බෑ. අප්‍රසිද්ධ යුද්ධයක් ප්‍රකාශ කළ තිබුණා. දැන් අපි මගේ බොරලුගඩ නිවාසෙටත් ගිනිබත් කර ඇවිල්ලා. මට ගිනිබත් කිරීම ගැන ගැටලුවක් නෑ. අමාරුවෙන් හරි කොහෙන් හරි යලි හරි මුදලක් පදලක් කාගෙන් හරි ණයට හදාගෙන ඉල්ලාගෙන හදන්න පුළුවන්. අවුරුදු 100කට වැඩි ජාත්‍යන්තර ශේෂ්ත්‍රය පවා රෙෆරන්ස් කරන ඒ මගේ පුස්තකාලය ගිනිබත් කළා. මේකද සංස්කෘතිය? මිනිසුන්ගේ සංස්කෘතිය කියන්නේ කොමක් අමනුෂ්‍යත්වයද? සංස්කෘතියේ වටිනාකමක් ජාතියකට එන්නේ විවිධත්වයෙන් පිරුණුයේ ජාතියේ ඉතිහාසයේ පිළිමද යම් කිසි තොරතුරු සම්භාවයන් පිළිබඳ අවබෝධයක් තිබුණොත්. එහෙම අවබෝධයක් නැතුව භූමිතෙල් කුප්පියක් ගිනි පෙට්ටියකට අපේ රටේ සංස්කෘතිය වැටී තිබෙනවා නම් අද අපි වැටී තිබෙන කනගාටුදායක තත්ත්වය අපේ මන්ත්‍රීවරු නැගිට නැගිට මේ දවස් තුනේ කියපු කතන්දරේ අපිට කාටවත් වේදනාවක් පමණක් නොව ඒ සුවිශේෂ මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ගැන ගැඹුරෙන් කල්පනා කරන්න අවශ්‍යයි. ගොඩනැගිලි ගෙවල් දොරවල් විනාශ වෙන්න ඇති. මගේ මේ කිරලපන මම ජීවත් වෙන ගෙදරට ඇතුල් වෙච්ච පිරිස පළමු වරට නෙමෙයි ආවේ. පොලිසිය ඒක දන්නවා. දවස් ගණනාවකට කලිනුත් ආවා. මට සභාවේ කියන්න පුළුවන්. මොකද අද දක්වා පොලිසියවත් දන්නේ නැති නිසා මේ බරපතලකම කොමක්ද? drones were flying few days before. මගේ ගෙදර විතරක් නෙමෙයි මේ මන්ත්‍රීවරුන් සමාජයට දන්නේ නැතුව ඇති. මේ ගමන් කරන drones වලින් තමයි සියලු සිටියම ගෙවල් දොරවල් මාර්ග සියල්ල ගැන හෙව්වේ. මෙන්න අද අපි මුහුණ දෙන තත්ත්වයේ බරපතලකම එවැනි දෙයක්. දුප්පත්කමට මංකොල්ල කාලා ජීවත් වෙන මිනිස්සු ටිකක් ඇවිල්ලා සිදු කළාට ඒ සමගාපු නායකයන් ඒ අය නෙමෙයි. ඒ සමගාපු නායකයන් සැලසුම්කරුවෝ. දැන් සැලසුම ගැන අපි හොයන් නැතුව හේතුව කොතනින්ද පටන්ගෙන තියෙන්නේ කියලා හොයන් නැතුව අරාපු මංකොල්ලකාරයෝ ටික පමණක් සමහරට පොලිසිය අරන් ඇතුළට දායි. නමුත් මේක සැලස්මක් ඇතිව ඉතා හොඳ සැලස්මක් ඇතිව ඉතා තියුණු සැලස්මකින් ක්‍රියා කළපු ක්‍රියාදහමයක්. ඒ ප්‍රදේශ වලින් පිටාය ගෙනවා. මේවා කොසේද සොයා බලන්නේ? මේ තොරතුරු සම්භාය පිළිබඳ සොයා බලයිද නොබලයිද? මේ අවිනිශ්චිත තත්ත්වයෙන් අද දින විවාද ඉවර වෙයි. ඔබ තුමන්ලා ගරු කථානායකතුමනි නිසා මට ලැබිලා තියෙන කාලය ගැන මම මේට වඩා ගන්නේ නැහැ. මට ලැබුණු බුදු බෞද්ධ පිළිම ගණනාවක් මහ පොළොවට සමතලා කරලා තමයි මේ අය ගියේ. තව උපකරණ රාශියක් අරන් ගියා ආපහු හදන්නට හැකි. අපි මනුෂ්‍ය ජීවිතයේ තියෙන නිසා යලි තුට්ටාන වීරයන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු උට්ටහන වීරයන්. අපිට වෛරකාර ජීවිතේ නැහැ. කුමකටද අපි වෛර කරන්නේ? අපි වෛර කරලත් නැහැ. නමුත් මේ මම යලිත් එන්නේ මේ සංස්කෘතිය මොකක්ද? මේ මනුෂ්‍ය චින්තනය මොකක්ද? පාසල් ජීවිතවලින් ඉගෙනගත්ත මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමද? ඉගෙනගත්ත මිනිස්සුන්ට උගන්නන මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමද? අමතක කළ යුතු නැති අභියෝගයක අපි ඉන්නේ. අපිට තනතුරු පිළිබඳ ගැටලු වාද විවාද කරන්න පුළුවන්. මගේ නිවසේ අතරතුර අපේ විවිධ අය ආපු දේවල් මන් සීපත් කරන්නේ නැහැ. මේ හැම ජනකොට්ටාසකම නායකයන් අපේ නිවසේ කතා කරලා තියෙනවා. මගේ වාහනවල මම ඒ අය ආරක්ෂාවට ගෙනියලා තියෙනවා.
අරේ ටීඑන්ඒ එකේ මන්ත්‍රීවරු ඉන්නවත් දෙන්නේ එදා ආරක්ෂාවට ගියා ඊට පස්සේ එතුමාලා දෙන්න ලංකාවට ඇවිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ජීවිතේ බේරගත්තේ අපේ පක්ෂවල නිසා නෙමෙයි අපිත් එක්ක මේ පාර්ලිමේන්තුව පිට අද මේ සැලසුම් කරන සැලසුම ගැඹුරෙන් හෙව්වේ නැත්තම් මේ සැලසුමට අපි විසඳුම් ගත්තේ නැත්තම් ආරක්ෂක සේවාවල් අපි කතා කරන 21 must come, 19 must come, everything will come, but we are not addressing the issues.